ඇත්තටම හොඳ පියෙක් කියලා මට කියන්න පුළුවන්. අපිට හොඳ හරි වැරද්ද නැති දැන නෙමෙයි හැවිලම වැරද්දක්ද පුතේ කියනවා වැරද්ද හදා ගන්න. ඒ ගැන මම ගොඩක් සතුටුයි. ඇත්තටම හොඳ තාත්තා කෙනෙක් හොඳ අවවාද දීලා අපිට ඉදිරි අනාගතය හොඳට ගෙනියන්න සහයෝගයක් දෙන පියෙක් කියලා මට කියන්න පුළුවන්. ලංකාවේ විවිධාකාරයේ හඬවල් බිහි වෙනවා. විවිධ සංගීත ක්‍රමවේදයන් බිහි වෙනවා. එදා මෙදා තුර මේ හඬ ඔහුගේ සංගීතයේ නොමැරී පවතින ඔබ දකින විදිහේ රහසක් තියෙනවා. ඇත්තටම ඔහුට තියෙනවා මම හිතන්නේ උගක් පොදු නැති හඬ. අද වර්තමානයේ ගත්තොත් උගක් අයගේ සින්දු උගක් අය කියනවා. ආධුනික අය කියනවා නමුත් මම විශේෂයෙන් දකින ඔහුගේ ගීත ගායනා කරන ආධුනික පිරිසත් හරි අඩුයි. ඒ මට මේ විශේෂත්වය හඬේ වගේ මේ ගීත නිර්මාණවලත් තියෙනවා. මොකද ඒවා ලිහිසියෙන් සාමාන්‍ය මම හිතන්නේ කෙනෙකුට ගායනා කරන්න අමාරු ගීත. ඒ විශේෂත්වය නිසාම තමයි ඒ දුර්ලභකම නිසා වෙන්න පුළුවන් ඔහු මෙතෙක් දුර මේ ශිෂ්‍යත්වය දිනන හේතුව තියෙන්නේ. මකෙවදී ඔබිනුත් දැනගන්නට ඒ සම්බන්ධ ප්‍රශ්නයක් මේ වර්තමානයේ බිහි වෙන බොහෝ හඬවල් වර්තමානයේ බිහි වෙන බොහෝ සංගීත ක්‍රමවේදයන් ගැන ඒවා බොහෝ විට තාක්ෂණයත් සමග මුසු වෙලා යන හඬවල් ඔබ අතීතයේ ගී ගයද්දී ඔබේ රුව දැකලා නැහැ කියා ඔබම කිව්වා මේ වර්තමානයේ බිහි වෙන මේ දේවල් ගැන ඔබ දකින්නේ කොයි විදිහටද ඔව් ඇත්තටම අද තරුණ පරපුරට ඉතාම නිදහසක් පිටුවහලක් සහයෝගයක් වෙනවා සීලුම මාධ්‍යන් රූපහානි මාධ්‍යන් උන්ට ඇත්තටම උන්ට හොඳ අවස්ථාව දීලා තියෙනවා මේ තරඟේ ජය ගන්නට මේ තරඟේ කියලා කියන්නේ ඉන්දියාව ඇසුරු කොටගත් අපේ අහලා තියෙන සංගීත රටාවත් බටහිරට නැඹුරු වෙච්ච සංගීත ක්‍රමවේදයන් හා උන්ගේ ගායන ඇත්තටම ඔවුන්ට හොඳ අවස්ථාවක් දීලා තියෙනවා අපි මම හිතනවා ඇත්තටම අපි ආසියාතික මිනිසුන් වශයෙන් අපිට ගාක් ලං වෙන්නේ නම් මෙවැනි සංගීත රටාවක් කියන එකයි මම විශ්වාස කරන්නේ කෙසේ හෝ ඒක යථා කාලයේදී තමයි අපිට ඒ ජය ගැනීම අපිට බලන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒක මම ඒකට එරෙහි වෙන්නේ නැහැ. මොකද කාටවත් නිදහස තියෙන්න ඕනේ ගීත වින්දනය කරන්න ගායනා කරන්න තරුණ පිරිස වලට ඒ තාමා කැමැති අයුරින් ඒ වින්දනය ලබන්නට අවස්ථාව ලැබිය යුතුයි. ඇත්තටම මම ඉතාම සතුටු වෙනවා මේ වැඩසටහන පිළිබඳ විශේෂයෙන්ම ඊටපත් වෙන්න මම කැමතියි දැනගන්නට ඔබ මෙතෙක් දුර ජීවිතේ ආපු ගමන ගැන ආපසු හැරි බලද්දී ඔබට කොයි වගේ දැක්මක්ද තියෙන ජීවිතය ගැන ඔබට කොයි වගේ දර්ශනයක්ද මේ ජීවිතයේ තුල ගොඩනැගිලා තියෙන්නේ අත් වශයෙන්ම පුබුදු මම හිතන්නේ මනුෂ්‍යයෙක් වීම නම් ඉතාම දුර්ලභයි මම දැන් දැනගෙන තියෙන දහමත් එක්ක ඒක නිසා මම මේ කාලය තවත් වැය කරන්න උත්සාහ කරන්නේ නැහැ ඇති මේ ඇති කියන එක මම විශ්වාස කරන්නේ මම හොඳ නිර්මාණ ටිකක් රටට වැයද කළා ඒ වඩත් රස විඳිනවා මගේ ඉදිරි මේ නිරෝගිමත් වෙන්න ඉතිරි වසර පහ වෙන්න පුළුවන් හෙටද අපිට කියන්න බැහැ අපේ ජීවිතේ ඒක නිසා මා මගේ ගමන ඉතාම ඉහළ තැනකට මගේ අධ්‍යාත්ම ගමන ගෙනියන්න තමයි මම උගක් මගේ කාලය ගත කරන්නේ මොකද එක එක අවධින්වලදී අපි ජීවිතේ බෙදා ගන්න ඕනේ කාලීන වශයෙන් මම හිතනවා දැන් මම නැවතීමේ ලකුණ සිදුවුතු තැනට ඇවිල්ලා ඉන්නවා තවදුරටත් මෙහෙම මම ගියොත් මට මේ මිනිස් ජීවිතයේදී ලබා ගන්න තියෙන මහා විශාල දෙයක් මට නැතියන ඉතින් ඒක නිසා මම හෙටත් ඒකට තමයි මගේ පළවෙනිම දේ දැන් එයයි දැන් ඉතින් ඇත්තටම මේකේ තවත් ඉස්සරහට ඉතින් කිව්වත් ගැයුවත් මට ගෙනියන්න දෙයක් නෑ ඉතුරු වෙන්නේ නෑ මම ගෙනියන්න යමක් ඉදිරි කරගන්න ඕනේ අන්න ඒකයි මම කරන්නේ දයරත්න පෙරේරා කියන මේ චරිතය මේ ලෝකෙට බිහි කරපු මව සහ පියා ඔවුන්ගේ පසුබිම ඔවුන් මේ මොහොතේ අපි මොහොතකට මතක් කරමු ඒත් වශයෙන්ම මගේ පියත් ඔහු අර කොන්ත්‍රාත් ඒ කියන්නේ බිල්ඩින් කන්ට්‍රැක්ටර් කෙනෙක් විදිහට වැඩ කරේ මගේ මවත් එයා රැකියාවක් කරේ නැහැ. ඒත් වශයෙන්ම මා මගේ පියාටත් මගේ මවටත් මගේ ආචාර්යයෙකු දෙකරනවා. මා මෙලුවට බිහි කළා මේ සංසාර ගමනින් එතර වෙන්න පුළුවන් මට්ටමේ චරිතයක් මම දැන් ඒ ආචාර්ය ගෞරවයෙන් ප්‍රණාමය මං
Rupani sewawal, Guan Bili sewawal, mata memusul sahaya ke aduna, mang ademi femini derena nali kawe, mahitena meka hude me aetene istirahat diunwe me maha salakuna kela, hetu pugudu, ape parna gaya gaya kawan elawa demi me salas maktibuna, samahar madya nuli, eka degena wi istirahat menisu, mahitene adunika gaya ke taranga waladi. ආධුනිකයා අතර කූට ප්‍රාප්තියට පත් වෙන මහා ආධුනිකයෙක් තෝරන්න. ඒ ශිල්පියෙක් නෙමෙයි යා. නමුත් අපි ඇවිල්ලා නිර්මාණ ඉදිරිපත් කළ අපේ කියන දක්ෂතාවයන්, රටාවන් ඒක මනස සූපත් කරන්නට නිර්මාණ රාශියක් කළා අපි ජයග්‍රහණය කරපු පිරිසක් මේ අපේ කලා ශිල්පීන් පෙරපින් ඇති අය. මම හිතන්නේ ඒ පෙරපින් කිසි කෙනෙකුට එළවා දමන්නට විනාශ කරන්න පුළුවන් වෙයි කියලා. ඒක ප්‍රතිබල අපිට දැන් තේන්න තියෙනවා. ඉතින් ඒක නිසා ආධුනිකයා කියලා කියන්නේ හැමදාම ඔහු ආධුනිකයන් අතර ඉහළම ස්ථානයට පැමිණෙනවා. හැබැයි ඌට පුළුවන් පසු කාලීනව හොඳ නිර්මාණ කළා ගායකයෙක් කලා ශිල්පියෙක් වෙන්නට. ඉතින් නමුත් සමහර අය හිතුවේ එහෙම ගෙනාපු අයට පුළුවන් අපිව පළවා හරින්නට කියලා. ඒක නම් කවදාකවත් වෙන්නේ නැහැ කියලා උච්චරයි මට කියන්න තියෙන්නේ. හොඳයි. අවසාන වශයෙන් ඔබේ ස්වාමි පුරුෂයාගේ පියා ගැන කතා කරාපු බොහෝ දේවල් මේ පවුලට සම්බන්ධ වීම සම්බන්ධයෙන් ඔබ මා දන්නවා බොහොම සතුට වෙනවා ඇති. අවසාන වශයෙන් ඔහු ගැන කියන්න දෙයක් තියෙනවා. අද වැඩසටහන ගැන කියන්න දෙයක් තියෙනවා නෝ අවසාන. ඇත්තටම මම හිතුවේ නෑ මට මේ වගේ සීක් ලැබෙයි කියලා. ඒ වුණාට මට හොඳ පවුලක් අම්මා තාත්තා එගොන් හොඳ ස්වාමි පුරුෂයෙක් ලැබුණා. ඇත්තටම අපි මම සමගින් ඉන්නවා. ගොඩක් මං ආඩම්බර වෙනවා මට මේ වගේ මේක් ලැබීම ගැන. ඒ වගේම මේ දෙරණ නාලිකාවෙන් මේ කරගෙන යන වැඩසටහන් අපි ගොඩක් කැමති ඒවට ගොඩක් ආසයෙන් බලනවා. උතුම් මට කියන්න තියෙන්නේ දෙරණ නාලිකාව තව තව බබලෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඔබටත් අවස්ථාව ඔබේ පියාගෙන අවසාන වශයෙන් කියන්න තියෙන යමක් තියෙනවා නම් ඒ දේ එකතු කළා. අද වැඩසටහන ඔබට දැනෙච්ච විදියට කියන්න. ඇත්තටම ඔහු කිව්වා කියලා මම හිතන්නේ ඔහු උගක් මේ දිනවල ඒ විවාහමට අදාළ කටයුතු කරන නිසා ඇත්තටම පහුගිය කාලේ සංගීතමය පැත්තෙන් කිසිම දෙයකට මම සහභාගී වුණෙත් නෑ වැඩි වශයෙන්. ඒ මොකද මට මතකයි ඉස්සර හුඟක් වෙදෙද්දී පුහුණුවීම් කරනවා සංගීතය. නමුත් මෑත අවුරුදු වල ඇහුවේ සියල්ල අතහැර දැමුවා. ඒ කාලයත් බුදුදහමේ වැඩකට තුනේ ඉඳන්ගු කරා. මේ අද වැඩසටහනත් ඇත්තටම මම හිතන්නේ බොහොම මම මුලින්ම බලන් හිටියා බොහොම සාර්ථක ලෙස ඉදිරිපත් කිරීම සිද්ධ වුණා. කොහොම හොඳයි. වගේම මෑතකදී බිහිවෙච්ච රූපහානි නාලිකාවක් හැටියට දෙරණ නාලිකාව මචන්නේ මිසුන්ගේ ආදරය බොහොම ඉක්මන දිනාගෙන තියෙනවා. මොකද විවිධ වූ තේමා නැති විවිධ වැඩසටහන් උසස් ලෙස නිෂ්පාදනය කරලා දීපත් කරනවා. මම හිතන්නේ ඒ තුළින් ඔවුන් තව තවත් ජනතාව අතරට දිරිගෙතින් බොහොම සමීපය කියලා මම හිතනවා. ඔබටත් ඒ ප්‍රශ්නය මම යොමු කරනවා. මේ වගේ නාලිකාවට මේ පාරම ගතාවට මේ නාලිකාවට මේ ගිනු මේ මෙවිලා නද නාලිකාව අපි සන්තෝෂයෙන් මම බලනවා. ඉතින් තවත් මේ ජීවිතේ මේ නාලිකාව මෙන්න මෙහෙට පත් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් තවත් අය මේ කියන්නේ මේ වගේ ඉදිරියට තවත් මේ